ඔගලන්ට පුළුවන් අපේ අලුත්ම වීඩියෝස් ලංකාවේ තියෙන සුන්දර තැන් දකින්න විඳින්න අපිත් එක්ක එකතු වෙන්න අපේ YouTube channel එකට subscribe කරන්න. Travel with Chatura. ඉතාමත්ම නිර්මාණශීලී අය සුදු පැහැති ඕලු මල උපමා කෙරුවේ පාරිශුද්ධත්වයට. ඒවගේම තමයි සුදු පැහැයත් එක්ක තියෙන නිලුම් විලක් දැකලා ජන කවි පැබැඳවා. ඒවගේම ගල් පර්වත අතරින් ඇදහැලෙන සුදුපාට පෙනනගෙන දිය ඇල්ලක් දැකලා ඒ පාරිශුද්ධත්වය යොමු කරලා ඒකට ඕලු ඇල්ල කියලා කිව්වා. එවැනි සුන්දර දියල්ලක් තමයි මේ ඕලුවැල්ල. ඉතාමත් පහසුවෙන් ලං වෙන්න පුළුවන් වටපිටාවක තියෙන්න. බය නැතුව පාර දිගේ එන්න පුළුවන්. දියලුම බලනවා වගේ, රාවණ ඇල්ල බලනවා වගේ පාර ළඟ ඉඳලා ඇල්ල බලන්න පුළුවන්. හරිම පහසුවෙන් දකින්න පුළුවන් ඇල්ලක් තමයි මේ ඇල්ල. Travel with Chatura. ලක්ෂිතයෙන් පටන් අරගෙන ඇදහැලෙන මේ ඕලුවැල්ල මීට 200ක උසකින් යුක්තයි. ලංකාවේ පස්වෙනියට උසම දියල්ල තමයි ඕලුවැල්ල. බොහොම සුන්දර දියල්ල. කට්ටි කට්ටි වලට ඇදහැලෙන හින්දා මේ ඇල්ල ගැන වැඩි විස්තර පේන්නේ නැහැ. පාර යන කෙනෙකුට උනත් දකින්න බෑ. ඇයි කට්ටි 3-4කට ඇදහැලෙන්නේ? කියන්නේ මලු 4කට. හැබැයි තියෙන සුන්දරත් නම් කියා නිම කරන්න බෑ. ලංකාවේ නයගර ඇල්ල කියලා සමහරු කියන්නේ. ඒ හින්දාම තමයි. ඔල්වැල්ලේ උඩහට යනවා කියන එකකින් ලෙහෙසි නැහැ. හැබැයි උඩහට ගියාම තමයි ඔය වතුර පාර වැටෙන හැටි ලස්සනට බලන්න පුළුවන්. ඒත් පැතිරුණු ගල් තලාවක වැටෙනවා දකින්න නම් අමාරුයි. සමහරු මේකට විවිධ උස දෙනවා. සමහරු කියනවා අඩි 420යි මීටර 127ක් උසයි කියලා. හැබැයි ඒ වුණාට අලුතින් ගහලා තියෙන්නේ මීටර 200යි කියලා. ඒ හින්දා මම අලුතින් කියන්නේ නැහැ උස ගණන්. හැබැයි දියල්ලේ උස මීටර 200යි. කතාව මෙහෙම වෙන්න පුළුවන්. මොකද පාලම ළඟට වෙනකන් විතරක් උස මැන්නොත් එක ගානක්. පාලමෙන් එහාටත් එක මැන්නොතින් ඔය කියන දිග තියෙනවා වෙන්න පුළුවන්. ඔය තියෙන උස තියෙනවා වෙන්න පුළුවන් දියල්ලේ. කොහොම හරි මට කියන්න තියෙන්නේ දියල්ල සුන්දරයි ලස්සනයි කියලා විතරයි. ඒ වගේම නොකිලිටි පරිසරයක්. එච්චර ගැඹුරක් නැහැ. මෙහෙන් දියල්ල බැවුනට එහෙම් පෑන්නේ හඳු වැටිය. ඔල්වැල්ල උඩහටම ඔල්වැල්ල කියන්නේ කෑගල දිස්ත්‍රික්කේ තියෙන උසම දියල්ල. ඒ වගේම තමයි එක පාර දකින්න බෑ. මලු 4කට තමයි ඇල්ල වැටෙන්නේ. එහෙනම් වතුර පාර එක පාර සීලයක් වගේ අදම වැටෙන්නේ නැහැ. කැඩි කැඩි තමයි වැටෙන්නේ. එහෙනම් හරිම ලස්සනක් තියෙන්නේ. Woo!
දන්නවද මොනවද තියෙන්නේ කියලා? ලී තියෙන්නේ මීටර 5.8ක් පළලයි, මීටර 9.5ක් දිගයි. ලංකාවේ දැන්ට තියෙන පාලම් වලින් භාවිතයට ගැනෙන දිගම ලී පාලම මේක තමයි. එක එක තැන්වලදී ලී පාලම් තියෙනවා. ඉස්සර නම් මේ වගේ ලී පාලම් ඕන තරම් තිබ්බා. මේ වගේ ගේඩර් දෙකක් දාලා මේ උඩින් පොළු දාලා මේ විදිහට හදපු. හැබැයි ඉතින් දැන් මේ පාරේ තියෙන්නේ මේ පාලම විතරයි. මේනවනේ වාහන යනකොට දඩස් 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 ගන්න. ඇහෙන්නේ නිකන් අකුණු ගහනවා වගේ. හරි අකුණු ගහනවා. ලංකාවේ දැනට ටොන් ගණන් බර වාහන යන ප්‍රධානතම භාවිතයට ගැනෙන දැව පාලම මේක තමයි. මෙතනින් ගත්තම සීපෝතරා ඔන්න නාවල පිටියන්නත් පුළුවන්. කවුරුත් නම් ඉතින් යන්නේ නැහැ මේ පාරේ. ඕ බස් එකක් එනවා. මමත් නාගන්න අදයි හිටියේ කොහොමද? දැන් ඉතින් නාගන්න පුළුවන්. මේ ට්‍රැවල් විත් චතුර. පොඩි නින්දක් ගන්න chance එකක් නම් දුන්නා. හැබැයි මම මේ ඇල්ලගෙන ගොඩක් වෙලා ඉඳලා අහපු කතා කීපයක් තියෙනවා. වැස්සෙන් පස්සේ මේ ඇල්ලේ ස්වභාවය හරි ලස්සන වෙනවලු. ලස්සන වෙනවා ප්‍රචණ්ඩ වෙනවා දැන් නෑ කිහිම් බල. වැස්සකට කරන්න පුළුවන් දේ පේනෝ නේද? බොහොම ඇල්ල බොහොම නිවිසන සිල්ල ඇදහල් මිස්සලා. දැන් පේනවද? වතුර පාර මෙහෙට ගහනවා. මේ ඇල්ලේ වතුර වැඩි වෙනකොට මේ වතුර පාර මෙහෙම පාරම ළඟට උඩින් දාන තත්ත්වෙට මෙනවා. දැන් දැන් පේනවනේ යන්න බැරි ගානට වතුර ඇවිල්ලා තියෙන්නේ. තෙමෙනවා. හොඳටම තෙමෙනවා. මේ මම තෙමෙන්නේ වැස්සට නෙමෙයි. මේ ඇල්ලෙන් එන වතුර පාරට. ඉතින් මේක තමයි වෙනස. Travel with Chatura. මම ජනමාධ්‍යවේදී. නේ. මම සංචාරකේ. ඇවිද යනවා. කන්දි ලන්දි මහා වනාන්තරේ ගංගාවල් දිගේ වෙරළවල් දිගේ මට හම්බ වෙනවා විවිධ අය. මගේම අම්මලා තාත්තලා අක්කලා අයියලා නංගිල මල්ලිල දුවල පුතාල විතරක් කිය. මේ හම්බ වෙන ඔක්කොම හරිම වෙනස්. ඒගොල්ලෝ hina වෙන විදිය, කතා කරන විදිය. ඒ විතරක්ම නෙමෙයි. ගතිසිරි ඇවතුම් පැවතුම්. මේ හැම එකක්ම. රටින් රටට, පළාතින් පළාතට, නගරින් නගරයට, ගමින් ගමට. ඉතින් එන්න යන මාත් එක්ක. මේ මිනිස්සු ඇවිදින කාලේ.